ආයුබෝවන් 2022 උසස් පෙළ අපගේ පුනරීක්ෂණ පාඨමාලා සහ ප්‍රශ්න පත්‍ර පන්ති වලට මේ වෙද්දි සම්බන්ධ වෙලා ඉන්න අයටත් ඒ වගේම ඉදිරියේදී සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන ඉදපු අයටත් වැදගත් වීඩියෝ එකක් පණිවිඩ කීපයක් තමයි අරගෙන ආවේ. ඉතින් ජූලි මාසේ ලබන මාසේ අපි බලාපොරොත්තු වුණා අකාබනික රසායනය පටන් ගන්න ගොඩක් නගරවල අපි දැන් නගර ගණනාවක මේ පුනරීක්ෂණ ඒ වගේම ප්‍රශ්න පත්‍ර පන්ති පවත්වනවා. ඉතින් ඒ නගර බහුතරයක අකාබනික රසායනය පවත්වන්න නියමිතව තිබුණා පටන් ගන්න නියමිතව තිබුණා ජූලි මාසේ. නමුත් ඉතින් මේ රටේ තත්ත්වයත් එක්ක දැන් පාසලුත් මේ වෙද්දි ජූලි 10 දක්වා පැවැත්වෙන්නේ නැහැ නගරබද පාසල්. ඉතින් අපට පහුගිය සතියේ වෙලා මම උත්සාහ කරා පන්තිය කරගෙන ගියා ඇත්තටම ළමයි සහභාගී වුණා. නමුත් පන්තියෙන් 160ක් වගේ ප්‍රමාණයක් තමයි ළමයි ප්‍රමාණයෙන් සම්බන්ධ වුණේ පන්ති වලට. කියන භාගයට භාගයක් පිටසකට එන්න බැරුව තිබුණා. ඉතින් මේ හැමදේම සලකලා බලලා අපි දැන් අර කලින් පාඩමම නිසා කරගෙන ගියා. මොකද අලුතෙන්ම තියරි කොටස් සාකච්ඡා වුණ නැහැ පහුගිය සතිවලදී. නමුත් ජූලි මාසෙදී අකාබනික රසායනය ගොඩාක් වැදගත් මාතෘකාවක් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 20කට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් කොටසක්. ඉතින් ඒක නිසා ඒක අපි පටන් ආරම්භයේදී ළමයි බහුතරයකට සහභාගී වෙන්න පුළුවන් වකවානුවේ තමයි ආරම්භ කරන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක පොඩි විරාමයක් ගන්නවා සති දෙකක කාලයක්. ඒ කියන්නේ 29 වෙනිදා ඉඳගෙන 29 බදාදා දවසේ ඉඳගෙන ජූනි මාසේ 29 ඉඳගෙන ජූලයි ජූලි මාසේ 13 වෙනිදා වෙනකන් පන්ති නිමාඩු. එතකොට නැවතත් පන්ති ආරම්භ වෙන්නේ ලබන මාසේ කියන්නේ ජූලි මාසේ 14 වෙනිදා ඉඳගෙන අදාළ සාමාන්‍ය පරිදි පන්ති කාලසටහන පැවැත්වෙනවා. ඉතින් මේ 29 වෙනිදා ඉඳගෙන ජූනි මාසේ 29 ඉඳගෙන ජූලි මාසේ 13 වෙනිදා දක්වා ඒ දින ගණනාව මුළුල්ලේම පන්ති පැවැත්වෙන්නේ නැහැ. ඉතින් මොකද්ද කරන්න කියලා කියන්නම් පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ, වැඩ නොකර ඉන්න දෙන්නේ නැහැ මේ පන්ති ණය කියලා. ඉතින් ඒක කරේ අතර මේ තීරණයට මම එන්න හේතු වුණේ අලුත් පාඩම් පැවැත්වෙන්නේ අකාබනික රසායනය තමයි බහුතරයක් නගරවල පටන් ගන්නෙ. ඊට පස්සේ අම්බලන්ගොඩ පන්තිය නම් රෙඩොක්ස් ආරම්භ වෙන එකත් අලුත් කොටසක්. එතකොට අලුත් මාතෘකාවලට යනකොට මේ මුල් සති කීපෙම ළමයින් බහුතරයකට එන්න බැරි වුණොත් එහෙම එතනින් එහාට පාඩම තේරෙන්නේ නැති වෙනවා. ඒක ගැටලුවක්. දැන් සමහර ගුරුවරු නම් මේවා හිතන්නේ නැතුව පාඩම තේරුණත් එකයි නැතත් එකයි කියලා පන්ති කරගෙන යනවා. නමුත් අපිට එහෙම කරන්න බෑ. අපි නිතරම බලන්නේ පන්තියේ බහුතරයකට වැඩි ළමයි ප්‍රමාණයකට මේ පාඩම ග්‍රහණය කරගන්න හොඳට මේකෙන් දෙයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක එකයි මේ තීන්දුවට ආවේ. නැත්නම් ඇත්තටම අපිට පාඩුයි ගොඩක් මේ වගේ තීන්දුවක් ගන්න එක. සාමාන්‍ය කිසිම ගුරුවරයෙක් මේ වගේ තීන්දුවක් ගන්නේ නැහැ. මොකද මාසෙ මුල ළමයි පන්ති ගාස්තු ගෙවන වකවානුව ඒ වගේ වකවානුවක පන්ති නොතිය ඉන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ටත් ආර්ථික ප්‍රශ්නක් තියෙන එකටත් සහනයක් මම දීලා තිනවා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. බලමු මොකක්ද දැන් සැලසුම් කියන එක. අපේ ජූලි මාසේ 14 ඉඳගෙන තමයි ඉදිරියට සුපුරුදු පරිදි පන්ති පැවැත්වෙන්නේ. 13 දක්වා අපි නිවාඩු ගන්නවා ජූලි මාසේ. එතකොට ඒ වකවානුවේ මොකද්ද කරන්න කියන කාරණාව මුලින්ම කියන්නම්. ටෙලිග්‍රෑම් ගෲප් එක තියෙනවා අපේ සම්බන්ධ වෙලා ඇති බහුතරය. ඉතින් අලුතෙන් පන්ති වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ටෙලිග්‍රෑම් ගෲප් එකත් එක්ක එකතු වෙන්න මම පහලින් කමෙන්ට් එකක් විදිහට ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක දානවා. ඉතින් ටෙලිග්‍රෑම් ගෲප් එකට මම දාන්නම් සම්පූර්ණ ශක්ති විද්‍යාව සහ චාලක රසායනය කියන මාතෘකා දෙක මේ සති දෙකේ අපි ඉවර කරගන්න වෙනවා. මොකද පන්ති නැහැ කියලා වැඩ නොකර ඉන්න බෑ. එකම කාරණාව ඔයා මට මුදල් ගෙවන්නේ නැහැ. නොමිලි මේ දේවල් ටික ලැබෙන එක විතරයි. ඉතින් නමුත් ගෙදර ඉඳන් වැඩ කරන්න වෙනවා. ඉතින් මෙතන කරන්න දෙයක් නෑ. අපිත් කැමති පන්ති පවත්වන්න පුළුවන් වුණා නම් ඉනෝගනික් පටන් ගන්න හැකි ඉක්මනින්. මේ හැම දෙයක්ම වැදගත් මම දන්නවා. නමුත් ඉතින් මේ කරන්න දෙයක් නැති නිසා තමයි මේ තීරණයට ඇවිල්ලා තියෙන්නේ. මොකද ළමයි බහුතරය ගැනම බලන්න වෙනවා. කොටසකට විතරක් අලුත් පාඩම පටන් අරගෙන අනිත් කොටසට එන්න බැරුව ඒගොල්ලෝ මැදදි සම්බන්ධ වුණොත් ඒ අයට මුල් ටික මගහැරීම නිසා ඉස්සරහට ඉනෝගනික් කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්න දෙන්න බෑ. හැමෝම එක්ක මේ ගමන යන්න වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ නිවාඩුවට අපි තීරණයක් ගත්තේ. එතකොට චාලක රසායනයේ පාඩමයි ශක්ති විද්‍යා පාඩමයි සම්පූර්ණයෙන්ම මම නොමිලේ උගන්වලා තියෙනවා YouTube channel එක හරහා 2020 උසස් පෙළ කණ්ඩායම වෙනුවෙන්. ඉතින් මේක ඇත්තටම ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙයක්, සාර්ථක වෙච්ච දෙයක් මේ ශක්ති විද්‍යාව සහ චාලක රසායනය මේ ඉගැන්වීම. මොකද කොරෝනා වසංගතය ආවට පස්සේ 2020 අවුරුද්දේ 2020 ළමයි ඉස්කෝලේ යන්නවත් පන්ති යන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. එතකොට ලංකාවෙම බාගෙට වැඩි ළමයි ප්‍රමාණයක්. මම මුදලක් මුකුත් අය කරන්නේ නැතුව මට කිසිම ප්‍රතිලාභයක් නොලැබී මගේ පන්ති වලට සම්බන්ධුන ළමයින්ට වගේම පන්ති වලට සම්බන්ධුනේ නැති ළමයි වෙනුනොත් නොමිලේ YouTube channel එක හරහා සම්පූර්ණ තියරි එක ෆුල් තියරි සාමාන්‍ය ගුරුවරු ෆුල් තියරි එකක් YouTube එකෙන් දෙන්නේ නැහැ. නමුත් මම කිසිම ලෝභකමක් නැතුව ඒ දේවල් ටික දුන්නා. සම්පූර්ණ ශක්ති විද්‍යාව තියරි එක වගේම පාස් පේපර්ස් හැම දෙයක්ම එක අංග සම්පූර්ණ ශක්ති විද්‍යාව මාතෘකාව. ඒ සම්පූර්ණ ඒකකය. චාලක රසායනයත් ළමයි ගොඩක් අමාරුයි කියන පාඩමක්. නමුත් අමාරු නැහැ ඇත්තටම, ගොඩක් ලේසි පාඩමක්. ඒක ඉතාම සරලව ඒක සම්පූර්ණ තියරි එකත් එක්ක ප්‍රශ්න හැම දෙයක්ම එක්ක චාලක රසායනයත් අපි YouTube channel එක හරහා ෆ්‍රී ගන්නවා. ඉතින් තවත් ගොඩාක් නොමිලේ උගන්වපු පාඩම් YouTube channel එකේ තියෙනවා. ඉතින්
Telegram group එකකට එකතු වෙන්න මම comment එකක් විදියට link එක දෙන්නම්. අන්න ඒකේ දානවා මේ video link එක. එතනින් ගිහිල්ලා gedara indagena oya mudalak mata gewanne neha etakota nobili me wedi kerenne shakti vidya saha chalaka rasayane me nimadu sati deke igena ganna ඊට පස්සේ පන්තියට ඔයා සහභාගි වෙනවා සුපුරුදු පරිදි අදාළ දිනවක වano ඕගොල්ලෝගේ නගරවල පැවති සුපුරුදු දිනවලදී එතකොට ජූලි මාසේ 14 වෙනිදා ඉඳගෙන 14 15 16 කියන දිගටම පන්ති තියෙන ඔයාට ඔයාගේ නගරයට අදාළ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එතෙන් එතකොට කරන්න ඕනේ මේ සති දෙක ඇතුලේ ඔය චාලක රසායනීය වීඩියෝස් දිනවා 11ක් නෑ 10ක් තියෙනවා. චාලක රසායනීය 10ක් තියෙනවා. ඊට පස්සේ ශක්ති විද්‍යාවේ 11ක් තියෙනවා. එතකොට වීඩියෝ 1 21ක් තියෙනවා. සාමාන්‍ය විනාඩි 45ක පැයක වගේ තමයි එක වීඩියෝ එක කාලය තියෙන්නේ. ඉතින් මේ සති දෙක හොඳටම ඇතිව ටික බලා ගන්න. විනාඩි 45 වීඩියෝ එතකොට තියෙනවා ඔක්කොම පැයක් වෙයි උපරිම ගත්තත් චාලක රසායනයට 10යි ශක්ති විද්‍යාවට 11යි. ඔය සම්පූර්ණම ලින්ක් ඔක්කොම දාලා තියෙන්නේ. ඒ ටික වැඩ කරගෙන ක්ලාස් එකට එන්න ජූලි මාසේ මැද භාගයේ ඉඳගෙන එතකොට පන්ති කාඩ් එකටත් සහනයක් දෙනවා. මොකද පහුගිය මාසවලත් අපිට සතියක් දෙකක් කොහොම පන්ති පවත්වන්න බැරි වුණු පාඩු වුණු සති තියෙනවා. එතකොට ඔයකට සාධාරණයක් වෙන්න ජුනි මාසේ පන්ති කාඩ් එක ගත්ත ළමයින්ට සම්පූර්ණ ජූලි මාසෙම නොමිලේ ඒ පරණ කාඩ් එකකින් එන්න පුළුවන්. අපි කාඩ් එක issue කරන්නේ නැහැ. ඒ කියන්නේ ජුනි මාසේ කාඩ් එක ඔයා ලබාගෙන තියෙනවා නම් ඔයාට ජූලයි වල සම්පූර්ණයෙන්ම ජූලි මාසය ෆ්‍රී ඒ පරණ කාඩ් එකකින් එන්න පුළුවන්. කිසියම් කෙනෙක් ඉන්නවා නම් ජුනි මාසේ කාඩ් එක ලබා ගත්තේ නැති. එහෙම නැත්නම් අලුතෙන් එන අය ඉන්නවනේ. අලුත් එන අයට අපි එතකොට ජූලි මාසේ සති දෙකක් හෝ තුනක් තමයි පන්තිය කරෙන්නේ. ඒක නිසා half කාඩ් එකක් නිකුත් කරනවා ජූලි මාසේ වෙනුවෙන්. එතකොට මාසෙන් භාගයයිනේ වැඩ කරෙන්නේ. එතකොට ජූලි මාසේ 14 වෙනිදා නම් තමයි පන්ති සුපුරුදු පරිදි පැවැත්වෙන්නේ. ඒක නිසා ජූලි මාසෙන් භාගයක් වැඩ කරන නිසා අලුත් ළමයින්ට සහ ජුනි මාසේ සහභාගී වෙන්න බැරි වුණු කාඩ් එක ගත්තේ නැති ළමයින්ට ජූලි මාසේ වෙනුවෙන් half කාඩ් එකක් නිකුත් වෙනවා. එතකොට සහනයක් දීලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ජුනි කාඩ් ගත්ත අයට ජූලි මාසෙම ෆ්‍රී ඒ කරන සති ගන්න නොමිලේ පන්තියට එන්න පුළුවන් ඒ පරණ කාඩ් එකෙම. අගෝස්තු ඉඳන් සුපුරුදු පරිදි පන්තිය එතකොට කාඩ් අරගෙන කරගෙන යනවා. එතකොට ඔක තමයි ප්ලෑන් එක. මෙතන කියන්න කිසිම ඇදයක් උදයක් නැහැ කාටවත් හේතුව මුදල් පැත්තෙන් ගත්තත් උපරිම සාධාරණය කරලා දිනවා. කම්මැලියෝ ටිකක් ඉඳිවි යන්නේ පන්ති එන්න ඕනේ වැඩ කරන්න එහෙම කට්ටිය කරුණා කරලා සම්පූර්ණයෙන්ම අයින් වෙලාම යන්න. මොකද දන්නවද? ඒනිකන් රැල්ලට පන්ති යන ළමයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ මේ වැඩ කරන්න ඒගොල්ලෝ හිතන්නේ මේ ගුරුවරයාට මුදල් ගෙවුවොත් විතරයි මේ පාඩම තේරෙන්නේ කියලා. එහෙම එකක් නැහැ නේ. මෝඩ වෙන්න එපා. නොමිලේ දුන්නට අංග සම්පූර්ණ තියරි එක කිසිම දෙයක් අඩු නොකර සාක්ෂිකාරයෝ දහස් ගාණක් ලංකාවේ ඉන්නවා. 2000 විශ්ව උසස් පෙළ මේදී ලියලා ප්‍රතිඵල ඇවිල්ලා මේවෙන් ප්‍රතිලාභ ගත්ත ඕගොල්ලෝගේ අය ලක්ලා ඇති වෙන ප්‍රමාණය ලංකාවේ බහුතරයකට ශක්ති විද්‍යා පාඩමයි චාලක රසායනේ පාඩමයි යන්නේ මම නොමිලේ. ඉතින් ඒක නිසා සාක්ෂිකාරය ඕන තරම් ඉන්න මේ පාඩම් තේරුම් ගත්ත අය. ඉතින් ඒක නිසා ඒ නොමිලේ දුන්න කියලා වටිනාකමක් නැති කරගන්න එපා. නොමිලේ කරත් මුදල් අරගෙන ගන්නවත් උපරිමෙන් ගන්නනවා. හැම කෙනෙක්ම මේ කාරණාව ගැන දන්නවා. ඉතින් මේ වෙද්දි YouTube Silver Play button එකත් අපිට ලැබිලා තියෙන්නේ. ලංකාවේ එකම රසායන විද්‍යාව උගන්වන YouTube channel එක මේ පාඩම් උගන්වලා CIA subscribers දාරගෙන ඊට පස්සේ එතනින් එහාට Silver Play button එක ලැබුණු. ඉතින් ඒකත් එක්කත් ඔයාලට පැහැදිලි මේ ගැනීමේ හැකියාව ගැන වාද විවාද මුකුත් තියන්න අවශ්‍යතාවයක් නැහැ. මේක හැමෝම පිළිගන්නා සත්‍යයක්. ඒක නිසා මේ ශක්ති විද්‍යාව මේ විදිහ views ගත්තත් ලක්ෂ ගාණක් ළමයි බලලා තිනවා මේ දේවල්. ශක්ති විද්‍යාව චාලක රසායනය අනිවාර්යෙන් කොට දා ගන්න පුළුවන්. මේ ඒ වීඩියෝ ටික බලන්න ගෙදර නිකන් කාලය ගත කරන්න එපා. කාලේ නාස්ති කරන්න එපා. ශක්ති විද්‍යාවයි චාලක රසායනයයි එතකොට සම්පූර්ණයෙන් cover කරන් තමයි ඔයා ආය ජූලි මාසේ මැද භාගයේ පන්ති වලට එන්නේ. එතෙන්දී අපි අකාබනික රසායනය පටන් ගන්න නියමිතයි බෞතරයක් ආයතනවල. අම්බලංගොඩ ගත්තොත් පුබුදුකේ ක්ලාස් එකේ රෙඩොක්ස් පටන් ගන්නවා. ඒතකොට අලුත් පාඩම් හැම ක්ලාස් එකේම යන්නේ. විශේෂයෙන් ඉනෝගෙනික් ගැන දෙයක් කියන්න ඕනේ. මම අර ඉනෝගෙනික් වලට පොතක් ලිව්වනේ. ඒක දැන් මේ වෙද්දී වාඩි මිලදී ගන්න හැකියාවක් නැහැ. මෙන්න මේ පොත. ඒකේ ෂෝට් නෝට් එකක් තියෙනවා. බොහොම පැහැදිලිව ලස්සනට පාට පාටින් ලියපු ෂෝට් නෝට් එකක්. අන්න ඒකත් ටියුට් එකක් විදියට පන්තියේදී ලබා දෙනවා. අකාබනික රසායනය මම ලියපු පොතේ තියෙන නෝට් එක. ඇත්තටම සම්පූර්ණ පොතම ලැබෙන්නේ නැහැ. අදිර දෙකක් වශයෙන් නිබන්ධන දෙකක් වශයෙන් තමයි නිකුත් වෙන්නේ. එතකොට මේකේ තියෙනවා ලස්සන කෙටි සටහනක් පිටු 42ක කෙටි සටහනක්. අකාබනික රසායනය බොහොම ලේසියෙන් මතක තියාගන්න හදපු ෂෝට් නෝට් මාලාවක් කෙටි සටහන් මාලාවක් අඩංගු මෙන්න මේ අකාබනික රසායනයේ කෙටි සටහන් පොත. ඒකේ පිටු 42ක අතින් ලියපු පාට පාටින් highlight කරලා රතු පාටින් නිල් පාටින් හැමදේම මතක හිටින්න හදපු නෝට් එකක් තියෙනවා. ඊට පස්සේ තවත් ෂෝට් නෝට් එකක් තියෙනවා පිටු 16ක ෂෝට් නෝට් එකක්. ඔක්කොම ඒතකොට පිටු මේ ඔක්කොම ටික දෙනවා ක්ලාස් එකේදී. මේ පොතේ තිබුණු නෝට්ස් හැම එකක්ම ලබා දීලා තමයි ඒ ආයතනයෙන් තමයි අපි පාඩම කරගෙන යන්නේ. ඉතින් මේ පොත ගණිපු අයත් සමහරු ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝගේ අයියලක් කළා එහෙම මේ පොත ගැන දන්නවා.
මේක ගොඩාක් ළමයි අතර ජනප්‍රිය වුණා ඒ වකවානුවේදී. ඉතින් මේක අපි දැන් නිකුත් කරන්නේ නැහැ. නමුත් අපේ ඉනෝගනික් පටන් ගන්නකොට රිවිෂන් ක්ලාස් එකේ මේ පොතේ තියෙන නෝට් එක තමයි දෙන්නේ. ඊට අමතරව තව ටියුට් එකකුත් ලැබෙනවා. ප්‍රශ්න කරන්න නම් මනම් ඒවට ටියුට්ස් දෙකක් නිබන්ධන දෙකක් ඔස්සේ තමයි අකාබනික රසායනය කරන්නේ. ඒකේ මුල්ම ටියුට් එකේ විදියට සටහන ලබා දෙනවා. ලස්සනට හයිලයිට් කරලා හැමදේම පැහැදිලිව අතින් ලියපු නෝට් එකක් විදියට සහ ඊටත් අමතරව ඒක තවත් කෙටි කරපු ෂෝට් නෝට් එකකුත් තියෙනවා. ඔය දෙකම වැදගත්. ඒ දෙකම අඩංගු නිබන්ධනයක් මුලින්ම නිකුත් කරනවා. ඊට පස්සේ තවත් ටියුට් එකක් ඉනෝගනික් වෙනුවෙන් දෙනවා. ඉතින් ඒ විදියට ඉනෝගනික් බොහොම ලස්සනට උගන්වන විශේෂම දේ තමයි ප්‍රායෝගික පරීක්ෂණනේ. දැන් රෙඩොක්ස් කරද්දිත් මම ඔයගලන්ට ප්‍රැක්ටිකල්ස් ටික පෙන්නගෙන ගියා පහුගිය වකවානුවේ. ඉතින් ඒ වගේම ඊටත් වැඩි ප්‍රමාණයක් අපට ප්‍රායෝගික පරීක්ෂණ හම්බ වෙනවා ඉනෝගනික් වල. විශේෂයෙන් මේ සංයෝග වල වර්ණ මතක තියාගන්න, අවක්ෂේප වල මේ සූත්‍ර මතක තියාගන්න හැම දෙයකටම අර ප්‍රැක්ටිකල් එකත් එක්කම පෙන්වුවාම විස්තර කරාම ඊට පස්සේ ඒකම ප්‍රශ්න කරාම බොහොම හොඳින් මතක හිටිනවා. ඒක නිසා ප්‍රායෝගික පරීක්ෂණ මාලාවත් ඉනෝගනික් වල ඉතාම වැදගත්. මතකේ වැඩි දියුණු කරන්න නැතු ඉතින් ප්‍රැක්ටිකල් කටපාඩම් ලියන්නේ නැහැ පේපර් එකට. වැදගත් වෙන්නේ මතකේ වැඩි දියුණු කරන්න මේ සංයෝග වල වර්ණ මේ හැමදේම මේ ප්‍රතික්‍රියා කරලා පෙන්නන එක. ඒ දේවල් ටික ඉතින් ඒ දේවලුත් ලැබෙනවා ක්ලාස් එකේදී. ඒ සම්පූර්ණ ඒ ප්‍රැක්ටිකල් වීඩියෝ සෙට් එකත් ඒක නිසා ගොඩක් වැදගත් ඉනෝගනික් කොටස ඉගෙන ගන්න එක මේ විදියට. ඉතින් ඔයාලා තියෙන්නේ සති දෙකක වගේ දවස් ගානක නිවේකයක් තියෙනවා. ඒ නිවාඩුව අර්ථවත්ව ගත කරන්න චාලක රසායනීය පාඩමයි ශක්ති විද්‍යා පාඩමයි ඉගෙනගෙන. එතකොට අපි පන්තියේදී බය වෙන්න එපා. ටියුට් එකක් ලැබෙනවා ඒ වටත් ප්‍රශ්න ටිකක් ඒ ටියුට් එකෙන් කරනවා. නමුත් තියරි එක මුලින්දම්ම ආය පාරක් කරෙන්නේ නැහැ. එතකොට මොකද ශක්ති විද්‍යාව චාලක රසායනීය තියරි සම්පූර්ණයෙන්ම මුලින්දම් එතන උගන්වලා තියෙන නිසා ටියුට් එකක් විතරක් තමයි ලැබෙන්නේ. ඒකේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු. ඉතින් ඒකත් එක්ක ගෙදර ඉඳන් ඒ වැඩ ටික කරගන්න ඉනෝගනික් පටන් ගන්නකොට එතකොට ඔයාලට ඒ අතරේ ඉනෝගනික් යන අතරේ මම ඒ ශක්ති විද්‍යාව චාලක රසායනීය homework tute විදිහට ඒවා දෙන්නේ අතරම gedarin tute එක කරන් එන්න ඕනේ. ඒක ප්‍රශ්න ටිකක් තමයි අපි පන්තියේදී සාකච්ඡා කරන්නේ. ඉතින් ඔය වැඩ පිළිවෙල තමයි තියෙන්නේ. ඒක නිසා හැමෝම වැඩ කරන්න. මොකද ගොඩක් ප්‍රශ්න තියෙනවා. මම දන්නවා ආර්ථික ප්‍රශ්න, රටේ ප්‍රශ්න හැමදේම මේකෙදී මොකද්ද කරන්නේ. අපිට මේවත් එක්ක වැඩ කරන්න වෙලා තියෙනවා. කොහොම හරි කරලා උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනවකවානුත් ඇත්තටම සංශෝධනය වෙයි අනිවාර්යයෙන්ම. ඒක මට අනාවැකියක් විතරයි කියන්න පුළුවන්. උසස් පෙළ විභාගය ටිකක් කල්යමක් සිද්ධ වෙනවා කියන කාරණාව. ඒකේ හරිම දින වකවානුවක් කියන්නේ හැකියාවක් මට නැහැ. නමුත් ඔක්තෝබර් මාසයේ විභාගේ පවත්වන්න බෑ කියන කාරණාව දැන් ප්‍රායෝගිකව මේක පවත්වන්න බෑ කියන එක හැමෝටම පිළිගන්න වෙලා තියෙනවා. ඒ වගේම කලින් බැච් එකේ රිසල්ට් අවුට් වෙලත් නැහැ තාම. ප්‍රතිඵල පැමිණෙන දිනයක් ගැනත් කියන්න කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒවත් එක්ක කොහොමත් විභාගේ යම් කාල වකවානුවක් කල්යනා එක සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට කියන්න බෑ කවදාද කියලා. නමුත් අපි ඉක්මනට ඉක්මනට වැඩ ටික කරමු. ඒක නිසා බය වෙන්න එපා. ඉනෝගනික් ඕගනික් හැම දෙයක්ම ඒ දේවල් ඉස්සරහට උගන්වන්න නියමිතයි. ඒ ටික පන්ති ඇතුළේම තමයි හැම දෙයක්ම කරන්නේ. ඉතින් අර ෆිසිකල් වල YouTube channel එකේ මම නොමිලිය උගන්වපු දේවලුත් පාවිච්චි කරලා ෆිසිකල් ටික තියරි එක gedarin කෙනගෙන පන්තියට ආවට පස්සේ අපිට තව ටියුට් එකක් දීලා ඒක තව ටිකක් වැඩි දියුණු කරගන්න විතරයි තියෙන්නේ. ඒක නිසා ඒ වාසිය ගමු. ඒක නිසා gedara කවුරුත් නිකරුණේ කාලය ගත කරන්න අවශ්‍ය නැහැ. කලින් බැලුව වුණත් කමක් නැහැ. ශක්ති විද්‍යාව චාලක රසායනීය ටික ආය පාරක් අධ්‍යයනය කරන්න. මොකද ගොඩාක් වැදගත් පාඩම් දෙකක් MCQ සැලකිලි ප්‍රමාණයක් හැමදාම පේපර් එකේ ශක්ති විද්‍යාවෙන් සහ චාලක රසායනෙන් ලැබෙනවා. සෙකන්ඩ් එකටත් ගොඩක් වැදගත් මාතෘකා දෙකක්. හරි, ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් අර පන්ති ගාස්තු වලට සහනයක් දුන්න ආයෙ පාරක් මතක් කරන්නේ ගිය මාසේ. සෝරි, ගිය මාසේ කියන්නේ මේ ජූනි වල. ජූනි මාසේ පන්ති කාඩ් එක ලබා ගත්ත අයට සම්පූර්ණ ජූලි මාසය, ලබන මාසේ ජූලි මාසේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී ආයෙ කාඩ් එකක් ගන්න අවශ්‍ය නැහැ. ජූනි මාසේ සම්බන්ධුන් නැති අයට සහ අලුත් අයට විතරක් තමයි ජූලි මාසේ කාඩ් එකක්, ඒත් හාෆ් කාඩ් එකක් විදිහට. මොකද මාසෙන් භාගයයි පන්ති කරෙන්නේ, හාෆ් කාඩ් එකක් තමයි ෂූ වෙන්නේ. ඔන්න ඒ වගේ chance එකකුත් දීලා තියෙන්නේ. ඉතින් අර ගොඩක් වෙලාවට ගුරුවරු මාසේ අග නිවාඩු දුන්නත් මුල නිවාඩු දෙන්නේ නැහැ. මොකද මාසෙ මුලම පන්ති කාඩ් ගන්න නිසා. නමුත් ඉතින් මෙතන පන්ති කාඩ් එකක් කතන්දරයක් හිතලා වැඩක් නැහැ. අපි බලන්න ඕනේ මේ අලුත් පාඩම ළමයි වැඩි පිළිසකට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන විදියට ඒ වගේ වකවානුවක මේ අලුත් පාඩම පටන් ගන්න කාරණා. ඒක නිසා තමයි මේ වගේ නිවාඩුවක් දෙන්න තීරණය කරේ. නමුත් අපිත් කැමති, ඔබත් කැමති පන්ති සාමාන්‍ය විදිහට කරන්න තිබුණා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. රටේ මේ පාලකයන්ගේ මේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙලයි හැම දෙයක්ම එක්ක ඉතින් මිනිස්සු මාර විදිහට අසරණ වෙලා ඉන්නේ. ඉතින් ඒ දේවල් එක්ක ඒකේ මේ උසස් පෙළ ඔබටත්, ඔය හැම කෙනෙක්ටමත් මේ පීඩනය අපිට ඔබට හැම කෙනාටම මේක දැනලා තියෙන්නේ. ඉතින් හැකික්මනින් මේක යම් තාක් දුරකට සමනය වුණු ගමන් අපිට පුළුවන් සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඒක කවදාද කොහොමද කියන්න බෑ. ඉතින් මේ දැන් දින තත්ත්වය ඉතා භයානකයි. ඉතින් මේ දැන් තියෙන තත්ත්වයෙන් ළමයට පන්ති එන්න පුළුවන් ඉතාමත් සුළු පිරිසක් විතරයි පන්තිවලට එන්න chance එක තියෙන්නේ. ඉතින් ඒකයි මේ සති දෙක අපි පොඩ්ඩක් අරගෙන බලන්නේ මොකක් වෙයිද කියලා. ඉතින් ඉදිරියේදීත් මේක මේ 100%ක් සමතයකටපත් වෙයි කියලා හිතන්න බෑ. නමුත් යම් ප්‍රමාණයකට හරි, ඒතොර වැඩි ළමයි ප්‍රමාණයකට බහුතරයකට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන නිසා තමයි මේ තීන්දුවට ගත්තේ. මොකද දැන් මේ වකවානුවේ පන්තිය කරා කියන්නේ බොහොමයක් නගරවල බහුතරයකට එන්න විදියක් නැහැ. ඉතින් එහෙම ක්ලාස් එකක් කරලා වැඩක් නැහැ.
hari enang api hari enang pada malam itu beda keragian ya na telegram grup pakai link kita tienna paling ini komen terkini orang balan pulang ikat samandelan netang telegram grup kita ke samandelan orang mau dia kayak kita negara pulang meeting kita dan online from media ada de silabus cover keragian pulang main no yang permainan kaping ikutlah revision awat silabus cover keran teman yang villa tienne di online class yang organik inorganik orang mau kota sakwa ada thora beragi ne ya wajah month one month two month three oh itu tienne ගන්න පුළුවන්. ඒක වෙනම යන්නේ මේ ෆිසිකලි යන මේ රිවිෂන් ක්ලාස් එකත් එක්ක සම්බන්ධයක් නැහැ. වෙනම වීඩියෝ මාලාවක් විදියට තමයි මේ ඔන්ලයින් ක්ලාස් එක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒකේ විස්තර වලට පුළුවන් දැනගන්න Telegram group එකේ මම නිතර මේ දේවල් දානවා. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න Telegram group එකත් එක්ක සම්බන්ධ වෙලා නැති අය. එහෙනම් ජයව හැම කෙනෙක්ටම අපි හැකි ඉක්මනින් පන්තිත් එක්ක හම්බ වෙමු. එතකොට Telegram group එකට මම හැම විස්තරයක්ම දානවා. ඒ ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න Telegram group එකේ යන පණිවිඩයත් එක්ක.